මේ කොළඹ කුණු ප්‍රශ්න විසඳුයි. අද ඉන්න වේ නගරාධිපතිතුමිය හෝ නාගරික කණ්ඩායම ඉන්න කලින් ගිය අවුරුද්දේ මේ රටේ ඉතිහාසෙම තිබිච්ච කොළඹ නගරයේ කසල ප්‍රශ්නේ අපේ අමාත්‍යාංශින් විසඳලා දුන්නා. ඉතින් අපි කනගාටු වෙනවා ඒකට කිසිම කෘතවේදීත්වයක් නොමැතිවීම ගැන. හරි. ඉතින් ඒක ඇත්තටම පත්‍රවලට කතා කරලා හරියන්නේ නැහැ. ඒ අදාළ ආයතන කතා කරගෙන ඒක විසඳ ගන්න ඕනේ. කොළඹ නගරයේ තිබිච්ච කසල ප්‍රශ්නේ ඩෙන්ගුයි විසඳුවේ අපේ අමාත්‍යාංශය. පහුගිය ජූලි මාසේ. ඒක මේ රටේ හැමදෙනාම නැවත නැවත මතක් කරගන්න ඕනේ. අපි නැත්තම් මෙලහට තවත් මීතර මුල්ලක් හැදිලා ඉවරයි. අපි මැදිහත් උනේ නැත්තම් තව මීතර මුල්ලක් හැදිලා ඉවරයි. අදට මීතර මුල්ලට කුණු දාපු අය නගර සභාවේ ඒකේ වක්කීම අරන්නේ නැහැ. ඒ මීතර මුල්ල පුනරුත්ථාපනය කරන්න බාර දීලා තින්නේ අපිට. ඊළඟට කසල රඳවණයක් රටටම හදන්න ගියාම මේ සෙරකුලියේ ඒක විරෝධතාව වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ අපට. ඒවට පත්‍ර සාකච්ඡා තියන්න කවුරුත් නැහැ. අපි ඒ ගැන කනගාටු වෙනවා. අදාළ අරමුදල් අපි ජාතික වගකීමක් අපි කළේ. ජනතාවගේ වගකීමක් අපි කළේ. ඒවා ඔවගේ තුට්ටු දෙකේ කතාවලට වැළැක්වීම ගැන අපි කනගාටු වෙනවා. ඒ වගේම කප්පම් කොළඹ නගර සභාවේ පිරිස් අතීතයේ කොහොමද කුණු වලින් මීතර මුල්ලේ කප්පම් ගත්තේ කියලා චන්ද්‍රදාස නානායක්කාර වාර්තාවේ තියෙනවා. ඒ කප්පම්කාරින්ගේ නංගම් පිටින්ම තියෙනවා. අපට කිසිම දඬුවමක් දුන්නේ නැහැ මේ වෙනකම්. ඒ ගැන අපි කනගාටු වෙනව ඇරෙන්න කරන්න කිසිම දෙයක් නැහැ. අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්නේ නිවැරදිව විසඳුවේ අපි. අපට මෙවැනි චෝදනා කරන අයට අපිට කියන්න තියෙන්නේ කනගාටු වෙනව ඇරෙන්න අපිට කරන්න කිසිම දෙයක් නැහැ. මොකද අපි නැත්තම් අද අපේ අමාත්‍යාංශ මේ ඉදිරිපත් වුනේ නැත්තම් තව මීතොට මුල්වල් 10ක් හැදිලා ඉවරයි මේ රටේ. අපි දැන් ඒක අති අනාගතයට බලමුකෝ. එහෙම කළමනාකරණය කරා නම් අපි ඒ අයට ඕනම අවස්ථාවක ඒගොල්ලෝ කියන ඕනම අවස්ථාවක කොළඹ නගරයේ කසල ඒගොල්ලන්ට කළමනාකරණය කිරීමේ නිදහස ලබා දෙන්න අපි සෑස්ති. හෙට ඉඳන් බාර ගන්න නම් හෙට ඉඳන් ලෑස්ති ඒක බාර දෙන්න. පුළුවන් නම් කරලා පෙන්නන්නකෝ. කරන්න බැරි වෙච්ච හින්දානේ අපිට බාර දුන්නේ මේ පාර පුරා කුණු ගොඩවල් ගැහිලා ඩෙන්ගු අහසට නැගලා ප්‍රශ්න මතුවලා තියෙන හින්දානේ බාර දුන්නේ. පුළුවන් නම් කොළඹ නගරයේ ඒ ප්‍රශ්න හෙට උදේ වුණත් අපි ලෑස්ති ඒක බාර දෙන්න. කප්පම් ගැනීමක් නෙවෙයි මේ රටේ ප්‍රශ්න විසඳීමක් නේ කරලා තියෙන්නේ. පට්ටපල් බොරුවක් සත පහකින් කාගේවත් ගණන් ඉලව් නංගල නැහැ. එකඟතාවයක් ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවයි මේකයි අතර තිබුණා. ඒ එකඟතාවය අනුව තමයි කටයුතු කළේ. හරි. ඊළඟට කොළඹ නගරයේ කසල කළමනාකරණය කසල එකතු කිරීම ඔක්කොම විධිමත් කළේ අපි. ඉතින් කාටවත් කප්පම් ගෙවීමක් හෝ කප්පමක් අවශ්‍ය නැහැ. නගර සභාවට තමයි නීත්‍යානුකූල බලය තියෙන කසල එකතු කිරීම හා අපහරණය කිරීම හෙට උදේ ඉඳන්ම බාර අරගෙන කරන්න. අපේ විරුද්ධත් වෙන්නේ. නෑ, එතුමිය කතා කරලා දුන්නා. මම ඒ වෙලාවේ වෙනත් සාකච්ඡාවක් හිටියේ. ඊට පස්සේ මම එතුමියට කතා කළා. කතා කළා එතුමියට කිව්වා අපේ මේ ජනකාධිකාරිකවරුත් විසඳ ගන්න කියලා කතා කරලා. හෙට උදේ ඉඳන් හොඳක් දෙන්න ලෑස්ති. කරගෙන යන්න. ඒක වගේම කඩුවෙල නගර සභාවටත් අපි කියන්නේ ඒකයි. ඒගොල්ලන්ගේ අතුරු නගර සභාව 15ක කසල අපි කරනවා ජාතික වගකීමක් හැටියට. හැබැයි ඒ කිසි නගර සභාවකින් අපිට ඔය කප්පම් කතාව මෙතනකන් කිව්වේ නැහැ. ඒ හැම නගර සභාවකටම අපි ලෑස්ති හෙට උදේ ඉඳන් මේක බාර දෙන්න මාධ්‍ය ඉදිරියේ වීරයෝ වගේ රඟපාන්න නැතුව පුළුවන් නම් මේ වගකීම් ඉටු කරලා පෙන්න. නැහැ, ඒක ඉතින් ඕන කෙනෙකුට ඕන එකක් ඉස්සරහට ගිහිල්ලා කියන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට අපි කියන්නේ හෙට උදේ ඉඳන් මේ වක්කීම් බාර ආරම්භ කරගෙන යන්න. එච්චරයි. අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. අපි මේ මුළු කොළඹ නගරෙම කුණු ගොඩ ගැහිලා 2017 ජූලි මාසේ කිසි තැනකට කුණු ගෙනියන්න බැරුව විරෝධතා ඇති වෙලා ඩෙන්ගු හැදිලා විනාශ වෙච්ච නගරයක් අපි බාරගත්තේ. අරගෙන ඒක අපි වෙනස් කරලා දුන්නේ. ඉතින් ඒක කප්පම් ගැනීමක් කියනවා නම් ඉතින් කප්පන් නැතුව ඒක කරන්න පුළුවන් ක්‍රමයක් ඇතිනේ. එහෙම කරගෙන යන්න. ඒක අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. දුප්පත් මේ අපි නම් ගන්නෙ රජයට. කොළඹ දිස්ත්‍රික්කයේ නෙවෙයි කොළඹ නගරයේ පැල්පත් වාසීන් 20,000කට ගෙවල් හදලා දීලා තියෙන්නේ අපේ අමාත්‍යාංශය නිසා කොළඹ නගර සභාව නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, ඒවා රජයට ලැබෙන්නේ ඊට කලින් ඒ සල්ලි ගියේ පුජ්‍යලේව අතට. කොළඹ නගර සභාවෙත් ඇතුළු පුජ්‍යලේව අතර තමයි 2014 කලින් ඒ සල්ලි ගියේ. අද මේවා ලැබෙන්නේ රජයට. කොළඹ නගරයේ පැල්පත් වාසීන්ගේ පැල්පත් විසඳලා තියෙන්නේ අපි. අපේ අමාත්‍යංශ ඒ බර දරලා තියෙනවා. මම ඕක ගැන වැඩි කතා කරන්න කැමති නැහැ. මේ ඕන කෙනෙක්ට
කොළඹ නගර සභාවට බස්නාහිර පළාත් සභාවට පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශ කියලා ඌට වකිල් තියෙන අමාත්‍යාංශ ඔය ඕනම කෙනෙකුට හෙට උදේ ඉඳන් ඒ වකිල් බාර දෙන්න අපි ලෑස්ති කරන්න කියලා අපි කියනවා. කතා කතා පවත්වන්න නැතුව අභියෝග බාර අරගෙන කරන්න කියලා අපි කියනවා.